පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා දවස් දෙකකට ඇපදුන්නොත් ඉතුරු හඬපට ටිකක් ලබා දෙනවායි. එතුමා හිතන් ඉන්නේ මේ උසාවිය ක්‍රියාත්මක වෙන්නේ එතුමාලගේ කාලේ වගේ දේශපාලනඥයෝ දුරකථනයෙන් කතා කරුවාම උසාවිය ඇපදෙනවා, දුරකථනයෙන් කතා කරුවාම උසාවිය ඇප නොදී ඉන්නවා. එහෙම ආණ්ඩුවක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගොඩනගලා තියෙන්නේ. දැන් ඔබතුමාලා හඬපට එහෙම තිබිලා නැතුව ඇති. දැන් මං ඇහුවා. මං පෙරේදා පාර්ලිමේන්තුවේ එනකොට මං රංජන් නම්බෙලා මං කිව්වා අපි චීනේ ගියා දවස් 10ක් විතර මගේ හඬපට එම්බ ගා නැද්ද කියලා. නෑ කිව්වා. අපිට අදාළ වෙලා තියෙන්නේ මේ හඬපට තුලින් හෙලිවෙච්ච කාරණා විතරයි. ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරගන්න හැමදාම දැන් මේ හඬපටයක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නට UNP උත්සාහ ගන්නවා. රංජන් රාමනායක යොදාගෙන එක එක්කෙනාගේ පෞද්ගලික කාරණා පිළිබඳ කතා කරන හඬපට ගැන ප්‍රධාන මාතෘකාව බවට පරිවර්තනය කරගෙන එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර්බුද රටට යන එක වළක්වලා විශාල ජනතාව නොමග යවන වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. රංජන් රාමනායකට කියනවා ඔය සෙල්ලම දිගට ගියොත් අපි ළඟත් තියෙනවා හඬපටි ඉදිරිපත් කරන්න. අපි ක්ලාස්ටිව ඉදිරිපත් කරන්න. හඬපටි මොනවද කියලා අපි දැක්කා. ගන්නව කරපු කට්ටිය දැක්කා. රංජන් රාමනායක කරේ මොනවද කියන එක කියන්න විලාස්ටි පටි එකක් නෙවෙයි දාස් ගානක් එයාට විරුද්ධව ඉදිරිපත් කරන්න අපි ක්ලාස්ටි.